අයිබෝන් සියල්ලට ප්‍රථමයෙන් දවසේ සිදු වූ සියලු පුවත් ප්‍රථමයෙන්ම ඔබට ගෙනෙන්නට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් අප සූදානම්. මම උදේෂාන් ඉදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. සේනා යලි හිස ඔසවයි. මේ වන විටත් අක්කර දහස් ගණනක් විනාශයි. ඊයේ දින සම්මත වූ අයවැයේ සහන අද සිට. कोविड मरण भूमदाने भूमिया अगमेगे निलधारी उपदेश उत्सव समय अनुराधपुर संचरण सीमा मेरठ कोविड आसादित मवक सार्थक निरूपराई लोक जनगहने कोटि हतकट कोरोना लोवपुरा मरण संख्या लक्ष अनुदाई රත්ගම වැඩවිසු නෙදරන්ත ජිනවංශ හිමියන්ගේ අපවත් වීම පිළිබඳව පුළුල් පරීක්ෂණ බලත් සභා ඡන්දයේ කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සොයා බලන්න අගමැතිගෙන් මැතිවරණ කොමිසමට උපදෙස් ස්වාධීන කොමිෂන් සභා පොදු ජන පෙරමුණේ කාර්යාල බවට පත් වෙලා සමගි ජන බල වේගයේ මහලේකම්ගෙන් චෝදනා පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා අන්තර්ජාල පහසුකම් රජයේ නොමිලේ ලබා දිය යුතුයි ජවිපේ කියයි प्रधान प्रवृत्ति विकास प्रथम नवधानीय देदास विषयक अयवय ये दिन संबतवी मत समक अदसीठ अयवय योजना वर्ट अणु जनतावट सहन लबादीमट राज्य पियवर के नतिबेनवा ए जनतावट कड़िन मीन सहन लबादी मे अरमुनि වත්මන් රජය විසින් ඉදිරිපත් කළ 2021 අයවැය වැඩි ඡන්ද 97කින් ඊයේ දින සම්මත වුණා. අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 151ක් හිමි වූ අතර විරුද්ධව හිමි වුණේ ඡන්ද 54ක් පමණයි. මුදල් අමාත්‍යාංශය පවසන්නේ 2021 අයවැය මගින් ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් අයවැය සම්මත වූ අවස්ථාවේ සිට ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තීරණය කර ඇති බවයි. ඒ අනුව අයවැය යෝජනා සම්මත වූ දින සිට වහාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති යෝජනා මෙසේයි. නිවස හා දේපොළ ණය සහන දැනට ලබාගෙන ඇති හා ලබා ගැනීමට නියමිත නිවස හා දේපොළ ණය සඳහා රාජ්‍ය සේවකින්ගෙන් අයකනු ලබන පොලි අනුපාතය පළමු රුපියල් ලක්ෂ 5 සඳහා 103ක් දක්වාත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 30 දක්වා වන කාණ්ඩය සඳහා 107ක් දක්වාත් මේ අනුව අඩු කෙරෙනවා සූර්ය විදුලි පහසුකම් ලබා ගැනීමේ ණය සහන රාජ්‍ය සේවකින්ගේ විදුලි බිල අඩු කිරීමේ අරමුණින් සූර්ය බල උත්පාදන කට්ටල සවි කිරීම සඳහා අවශ්‍ය ණය පහසුකම් 104ක් වැනි අඩු පොලි අනුපාතිකයක් යටතේ මෙම වසරේ ජනවාරි මාස පළමුවෙනිදා සිට ලබා දෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ විවසායකින්ටද තම ව්‍යාපාරික ස්ථානයේ නිව වහලේ මත සූර්ය බල පද්ධති කට්ටල සවි කිරීම සඳහා මෙම ණය ලබා ගත හැකි පිරිවෙන් මුල ඉගෙනුම ලබන භික්ෂුව සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පවහන් තිලනපත් ලබා දීම අති දුෂ්කර දුෂ්කර හා හුදකලා ප්‍රදේශවල පිහිටි පිරිවෙන් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සීල මාතාවන්ට සහ ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිලනපත් ලබා දීමට මින් කටයුතු කරනවා. කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නගා සිටුවීම සඳහා කාර්ක ප්‍රාග්ධන ණය ලබා දීම. තෝරාගත් ප්‍රධාන පෙළේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ආයතන 10ක් හරහා මෙම ණය ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. COVID-19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකින්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මගින් දැරීමට පියවර. රාජ්‍ය සේවකයෙකු COVID-19 වසංගතයෙන් මුහුණ දී ජීවිතක්ෂයට පත්ව හොත් එම වර්ණය සඳහා අග්‍රහාර රක්ෂණ අරමුදලින් රුපියල් ලක්ෂ 7ක උපරිම රක්ෂණ ආවරණයක් ලබා දීමටත් අසනීපව බෙහෙත් ගැනීම සඳහා COVID රෝගය සඳහා ප්‍රතිකාර ගනු ලබන රෝහලක නතර වීමට සිදු හොත් ඒ සඳහා දිනකට රුපියල් 3000 බැගින් දින 10ක් සඳහා උපරිම රක්ෂණ වන්දි ලබා දීමට නියමිතයි. තරුණ ව්‍යවසායකින්ට හා ව්‍යාපාර ආරම්භීමට මූල්‍ය පහසුකම් ලබා දීම වෘත්තීය පුහුණු අවසන් කරන ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන තරුණ ව්‍යවසායකින්ට මූලික ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 104ක සහන පොලි අනුපාතිකයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා ණය ලබා දීම දේශීය කිරි නිෂ්පාදනයේ ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගොවීන් දිරි ගැන්වීම
එමගින් උපරිම රුපියල් ලක්ෂ 10 දක්වා සහනදායි ණය කොන්දේසි යටතේ කිරිගොවෙන්ට ගවයින් මිලදී ගැනීමට අභිජනනය ගවගල් ඉදිකිරීම් උපකරණ මිලදී ගැනීම ආදී කටයුතු සඳහා ණය ලබාගත හැකි රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයින්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබා දීම මේ අර්ථයේ රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුව මහජන බැංකුව හා ජාතික ඉදිරි කිරීමේ බැංකුව හරහා රුපියල් ලක්ෂ 100ක උපරිම ණය මුදලක් 6.25%ක පොලි අනුපාතිකයක් යටතේ වසර 25කින් ගෙවා අවසන් කිරීමට හැකිවන පරිදි ලබාගත හැකි. මෙම ණය යෝජනා ක්‍රමය 2021 වසරේ ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. සේනා මේට වසර කිහිපයකට පෙර මුළුමහත් රටම බිහිතියට පත් කළ මාතෘකාව යනුව මෙරට කෘෂිකර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කළ මෙම සේනා දළඹු උවදුර යලි හිස එසවීමේ අවධානමක් පිළිබඳ තොරතුරු අපට දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. දෙදහස් දහ අට වසර මීට වසර දෙකකට පමණ කලින් ඔබට මතක ඇති අපේ කෘෂි කර්මාන්තයට ඉතා බරපතල පහරක් එල්ල වුණු කාල සීමාවක් බවට පත් වුණා. සේනා දළඹුව මේ නම ඇසෙන විටත් කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ඕනෑම අයෙකුට ගෙන දෙන්නේ තර්මක බියක්. 2018 වසරේ සිට කෘෂි කර්මාන්තයට එල්ල වූ දැවැන්තම පලිබෝධ හානිය ලෙස සේනා දළඹු උවදුර හඳුන්වන්නට පුළුවන්. මේ අතරින් වැඩිම හානියක් සිද්ධ වුණේ බඩේරිඟුව ගාවට. අක්කර 100 ගණනක් මේ හේතුවෙන් විනාශයට පත් වුණා. ඒ වගේම උක් කුරක්කන් වී වගේම එළබළු කෙසෙල් ඇතුළු වගාවන් රසකටත් විවිධ අවස්ථාවන් වලදී සේනා දළඹුවාගේ බලපෑම එල්ල වූ බවයි ගොවීන් පවසන්නේ. සේනා දළඹු උවදුර හේතුවෙන් මෙරට බඩේරිඟු අස්වැන්නේ 75%ක් හානි වුණා. සේනා දළඹු උවදුර සඳහා විවිධ පලිබෝධනාශකයන් දේශීය සහ විදේශීය වශයෙන් භාවිතා කළත් එම උවදුර සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මෙලෙස කලක් නිහඬව පැවති සේනා දළඹු උවදුර යලිත් හිස ඔසවා ඇති අවාසනාවන්ත පුවතක් අපට දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙව තත්ත්වයක් සමග පලුගස්සැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ ගම්මාන කිහිපයක අක්කර දහස් ගණනක බඩ ඉරිඟු වගාව විනාශයට පත්ව ඇති බව ප්‍රදේශයේ ගොවීන් අප සමග පැවසුවා. දෙල් නංගහගෙන යනවා දැන් අපි බඩේරුඟ හිටවල තියෙන අක්කර හතරක විතර ගිය සැරේ වගේ මේ සැරේත් හැම ගහකම වගේ ඉන්නවා දළඹුවා මහත්තුරු දැන් දෙවෙනි පාර අපි ඔය තෙල් ගහන්නේ කොරෝනා මර්ධනය කරනවා වගේ මේ සේන දළඹුවා මර්ධනය කරන්නත් ගොවි මහත්තුරුන්ට මොකක් හරි සහනයක් සලසලා දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ මෙම උවදුර සඳහා පිළියම් වශයෙන් කෘමිනාශක යෙදීමට මීට පෙර ගොවින් වෙත උපදෙස් ලබා දී තිබුණත් එම කෘමිනාශක තුලින් මෙවර සේනා දළඹුවා මර්ධනය කළ නොහැකි තත්ත්වයක් පවතින බවටයි ගොවින් පවසන්නේ තෙල් ගහන්නේ ඒ ගහන අන්තිම වතාව වැඩක් වෙනවා මත තෙල් ගහන ගේ 100 ටැංකි 17ක් ගෙවුවා දැන් ගහන්න තියෙනවා 15ක් විතර ගෙවුවා පස්සේ ඉතින් අපිට තමයි ඊළඟ බොණ්ඩ වෙන්නේ තෙල් ටැංකි දැනට ගහලා තියෙනවා 10ක් 12ක් ගහලා තියෙනවා දැනට පහක් විතර ගහන්න තියෙනවා මර්ධනයක් තියෙනවද ලොකුම නෑ ඉතින් කාලා තිබ්බට අර ගහ දැන් මේ ලොකු ගහ තියෙනවනේ මේ ලොකු ගහ දැන් මේ බණ්ඩි එන්නේ මේ බණ්ඩි ආවිල්ලා තව තෙල් පාරක් ගහපුවාම එතනින් පස්සේ කර්ලට පොඩ්ඩක් චුට්ටු චුට්ට විදිනවා එච්චරයි කර්ල අර එහෙම තියෙනවා මෙයාට ඇල්ලුවම් පස්සේ සාමාන්‍ය ඉතින් දෙකෙන් බම වාග්ගේ අයින් කරන්න ඕන එක ගත්ත හැකි යලිත් හිස ඔසවමින් පවතින සේනා දළඹු උවදුර පිළිබඳව අප සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතාගෙන්ද විමසීමක් කළා. මේ සේනා දළඹුව ආපු මුල් වකවානු තුල මේ සඳහා යම් විස්තරසාර විසඳුමක් ලබා දෙන්න මේ කිසිම ආණ්ඩුවක් සමත් වුණේ නැහැ. ගිය සැරේ සේනා දළඹුවාගෙන් හානි වෙච්ච ගොවීන්ට තා වෙනකොටත් වන්දි ගෙවල නැහැ. අම්පාර දිස්ත්‍රික්කේ පවුල් 14000කට කෝටි 33ක් ගෙවන්න තියෙනවා. සත්තප්පහක් තාවෙනකන් ගෙවල නැහැ. ඒ වගේම තම මොනරාගල දිස්ත්‍රික්කේ කෝටි 16ක් ගෙවන්න තියෙනවා. පවුල් 9000කට ආසන්න ප්‍රමාණයකට. ඒගොල්ලන්ටත් ගෙවල නැහැ. මේ සියලු වන්දි ගෙවන්න මුදල් ඔක්කොම පාස් වෙලා තියෙන කියලා කිව්වා. හැබැයි මුදල් කොහෙට පාස් වුණාද දන්නේ නැහැ. ගොවියගේ බැංකු ගිණුම වලට නම් පාස් වුණේ නැහැ. බෝග 6ක් ආණ්ඩුව නොමිලේ රක්ෂණය කරනවා. ඒ රක්ෂණය කරන බෝග වලට බඩිරිඟුත් අදාළයි. හැබැයි සේනා දළඹුවා හරි වෙන මොනවා හරි කෘමිහානියක්කින් විනාශ වුණාට පස්සේ වගාව ඒ වන්දි අදාළ වෙන්නේ නැහැ. ඒ රක්ෂණය කෙරුවත් ඊට පස්සේ ගොවියට අදාළ වන්දි මුදල ලැබෙන්නේ නැහැ. ඒක නිසා ආණ්ඩුවට අපි බල කරන කියනවා වහාම මේ සඳහා මැදිහත් වෙලා මේ ගොවි ජනතාවගේ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න.
රත්ගම පොල්දුව ආරණ්‍ය සේනාසිරේ වැඩ විසූ ඕලන්ද ජාතික හිමිනමක් පසුගියදා සැක කටයුතු ලෙස මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා මේ අතර අපවත් වූ හිමිනමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා රත්ගම දොඩන්දුව පොල්ගස් දුව සේනාසනයේ වැඩ විසූ ඕලන්ද ජාතික හිමිනමක් පසුගියදා අපවත් වුණා මෙම හිමියන්ගේ මරණය සැක කටයුතු බැවින් හිමියන්ගේ දේහය පිළිබඳ පශ්චාත් වර්ණ පරීක්ෂණය ඊයේ ගාල්ල කරාපිටිය රෝහලේ දීපවත් වූ අතර එම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසැහැඳි මහත්මිය ඒ පිළිබඳව විවෘත තීන්දුවක් ලබා දී තිබෙනවා මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා දැනට දින දෙකකට පමණ පෙර රත්ගම ප්‍රදේශයේ පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ සිටි ඕලන්ද ජාතික භික්ෂුන් වහන්සේ නමක් අතුරුදහන්ව තිබුණා. ඉන්පසුව එම ස්වාමීන් වහන්සේගේ මృత ශරීරය සොයාගනු ලැබුවා. දින දෙකකට පමණ පෙර 59 හැවිරිදි ඕලන්ද ජාතික භික්ෂුන් වහන්සේ නමක් මේ සම්බන්ධයෙන් විමර්ශන රත්ගම පොලිසිය ආරම්භ කළා. මහේත්‍රාත් පරීක්ෂණයක් පවත්වනු ලැබුවා. ඒ වගේම ඊයේ දිනේදී කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකාරණ වෛද්‍ය නිලධාරි වරිය විසින් මෙම මృత ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ උන්වහන්සේ ඝාතනය කර ඇති බවටයි. ඊට හේතු වශයෙන් ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ හිමිනමගේ එක් පාදයක ගලක් ගැටක සතිබීම හා දෙපා වයරකින් බැඳ තබා තිබීමයි. මේ අතර ඊයේ රාත්‍රියේ 11ට පමණ උන්වහන්සේගේ දේහය පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයට වැඩමවා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබුණා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කටුදම්පේ කිරිමැටිය සුසාන භූමියේදී සිදු කෙරුණා. කොවිඩ් ආසාදනය වූ මවක් අද දින නිරෝගී නියුන්ද රූපතක් සිදු කර තිබෙනවා. ඒ මුල්ලේරියාව රෝහලේදී. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ උත්සව සමයේදී බස්නාහිර පළාතට ඇතුළු වීම හෝ පිටවීම සිදු නොකළ යුතු බවයි සෞඛ්‍යංශ පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලින් අතරට කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්ද ඇතුළත්. ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී ඊයේ දින මියගොස් තිබෙනවා. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 හේතුවෙන් ඇති වූ හෘද වස්තුවේ ආසාදනයක්. එසේම වැලිගම ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක්ද මියගොස් තිබෙනවා. ඇය ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකීය ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ දින මියගොස් ඇත්තේ. ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ වකුගඩු රෝගී තත්ත්වයේ උත්සන්න වීම හා COVID නියුමෝනියා තත්ත්වයයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 538 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 69 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් වන අතර පුද්ගලින් 469 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඊයේ දින දේශීයව හඳුනාගත් COVID ආසාදිතයින් අතුරින් 304 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ දින වාර්තා වූ COVID ආසාදිතයින් අතරට ඇතුළා. PCR පරීක්ෂණ කරගන්න බැරි වෙන තැන් කිහිපයක් අපේ මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රධාන තැනක් තමයි බණ්ඩාරගම මටලුගම් ප්‍රදේශය. අපි මේ සම්බන්ධයෙන් කතා කළා. එතෙන්දි ප්‍රජානායකයන් මැදිහත්වල යම් ප්‍රමාණයකට තිබුණට වඩා සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන තැනකට අටලුගම් ප්‍රදේශය ගෙනියන්න පුළුවන් වුණා. නමුත් ඊයේ දවස් තුල නැවත අපිට යම් අවාසනාවන්ත තත්ත්වයක් අපි දැක්කා. විශේෂයෙන්ම යම් ගමක් තෝරගෙන ඒ ග්‍රාම නිලධාරී කොට්ටාසිය තුල අහමු පරීක්ෂණ කරගන්න යාමේදී 400ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙද්දී මුලින් කිව්වා 22ක් කියලා. නමුත් මම අද උදේ කතා කළාම දැනගන්න ලැබුණ හවස වෙනකොට 50ක වගේ ප්‍රමාණයක් PCR කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේක සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. දැන් අපි දැක්කා අටලුගමින් එළියට අටලුගමත් එක්ක සම්බන්ධකම් පවත්වුවයි කියන පදනමින් බුලත් සිංහල ගමක කරපු PCR පරීක්ෂණවත් පොසිටිව් කිහිපයක් ආවා. කියන්නේ 20කට වැඩි ප්‍රමාණයක් පොසිටිව් වුණා. ඒ නිසා අපිට කළුතර දිස්ත්‍රික්කයට මේක ව්‍යාප්ත වෙන එක වළක්වන්න ලංකාවේ අනිත් තැන්වලටත් මේ තත්ත්වය ව්‍යාප්ත වෙන එක වළක්වන්න විශේෂයෙන්ම අපේ උපක්‍රමශීලී ප්‍රවේශයන්හි යම් වෙනසක් සිදු කළ යුතුයි කියලා. ඒතකොට ලංකාවේ මේ අවදානම් කියලා අපි හඳුන්වපු බස්නාහිර පළාතෙන් අවදානම යම් විදියකට සමහර අනිත් අවදානම අඩු වෙලා තිබිච්ච පළාත්වලට ව්‍යාප්ත වීමේ අනතුරක් මේ වෙනකොට මතුවලා තියෙනවා. සීතාවක අපනයන කර්මාන්තපුරයේ සේවකීන් 4 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ පදිංචි පුත්කලයෙකුද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ කොවිඩ් ආසාදිනේ ඌ රෝගියෙකු හමුවීම හේතුවෙන් කෑගල් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඊයේ දින කටයුතු කළ අතර ඒ කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කෙරුණා නාවලපිටිය ප්‍රදේශයේ පිහිටි පාසලක 12 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වී තිබෙනවා महानूर दिस्ट्रिक्के कोविड आसादितेन वार्ता विमान सामग महानूर नगर सीमा पे वसा तेमुनु पासल 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා සෞඛ්‍ය ක්‍රමවේද සියල්ල අනුගමනය කරමින් අපි මහනුවර නගර සීමා තුල වසා දමා ඇති පාසල් 45න් පාසල් 3ක් හැර අනිත් සියලුම පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට අපේ කොමිටුව තීරණය කරා ඉන්න අනතුරු අපේ නිවාඩු කාලය තුළ මුළු මධ්‍යම පළාතටම අනුගමනය කර යුතු ක්‍රමවේදයක් අපි අඳුන්වා දෙනවා විශේෂයෙන් පෞද්ගලික ප්‍රවාහනයේ වගේම ලංකා ගමනාගමන මණ්ඩලෙනුත් සෑම දරුවෙකුටම ප්‍රමුඛතාවය ලබා දීලා බස් රථවලට නංගාගෙන පාසල් වලට ගෙන ඒමත් ආපසු ගෙන යාමත් ප්‍රමුඛතාවය දෙන්නේ කියන ඉල්ලීම කරන්න වෙනවා මොකද මහ ජනතාව ගැනීමට පෙර දරුවන්ට ප්‍රමුඛතාවය අනිවාර්යෙන් දෙන්න ඕනේ ඒ වගේම ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් පාසල් පටන් ගන්න අවස්ථාවෙත් අවසන් වෙන අවස්ථාවෙත් බස් රථ වැඩි ප්‍රමාණයක් යෙදවීම සඳහා තීන්දුව කළා තියෙනවා ඒ නිසා තදබදයකින් තොරව සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් දරුවාට පාසලට එන්න මම හිතන්නේ වැඩිහිටියන් හැටියට සියලුම දෙනා වගකීමක් තියෙනවා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම. ඒ අනුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය සහ කලේමඟල් විද්‍යාලය තවදුරටත් වසා දමා තිබෙනවා. මේ අතරේ ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ඊයේ දින සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අතුරින් තිදෙනකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු අද දින සේවයට පැමිණ ඇති හේයින් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කළේ. කොවිඩ් ආසාදිනේ වූ 23 හැවිරිදි මවක් නිරෝගී නියුන්තර උපතක් සිදු කර තිබෙනවා. ඒ මුල් ඒරියාව රෝහලේදී දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් අදාළ මව ඇගේ ප්‍රසූතිය සිදු කර තිබුණේ සිසේරියන් සත්කමක් මගින්. අද දිනේ සිට ඉරිදා දින දක්වා අනුරාධපුර කහටගස්තිගලිය නගරයේ වෙළඳසැල් සම්පූර්ණයෙන්ම වසදමා සංචරණ සීමා පැනවීමට කහටගස්තිගලිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා. ඒ කහටගස්තිගලිය නගරයේ වෙළඳසැල් සේවකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමත් සමගයි. කහටගස්තිගලිය කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමග प्रदेश समाज संप्रेषण परिवर्तन प्रदेश आरंभ कर ලොබපුරා මාරාන්තික ලෙස පැතිර යන කොවිඩ් 19 වෛරසය හමුවේ වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 7 ඉක්මවා ගොස් තිබෙනවා. එසේම කොවිඩ් ආසාදිත මරණ 15,91,000 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙන්න අප වෙත දැන් ලැබුණු පුවතක්. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල අධ්‍යාපන කොට්ටාශයට අයත් වසා දමා ඇති පාසල් 26 තවත් සතියක කාලයක් වසා දැමීමට තීරණය කළ බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා අප සමග පැවසුවා. ඒ අනුව එළමෙන 14 වනදා සිට 18 වනදා දක්වා එම පාසල් 26 තව දුරටත් වසා තැබෙනු ඇති. කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ බොහොම දානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් බොහොම දානය සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
කොවිඩ් මරණ ආදාහනයේද බොහොම දානේද යන්න පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් සමාජය තුළ නිර්මාණය වී තිබුණා. කිසිවිටත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයක් ලබා දීමත් සමගම එම කතාබහ තරමක් සමාජය තුළින් අඩු වී ගියා. අධිකරණය විසින් ලබා දුන් තීන්දුවට අනුව පවතින තත්ත්වයට අනුව කොවිඩ් මරණ ආදාහනය කිරීමටයි අවසර ලැබුණේ. එමින්ම මේ සම්බන්ධයෙන් සුවබැලීමට විද්වත් කමිටුවක්ද පත් කර තිබුණා. එහිදී විශේෂඥ කමිටුවේ නිර්දේශයද වී තිබුණේ කොවිඩ් මරණ ආදාහනය කළ යුතු බවයි. කොවිඩ් මරණ බොහොම දානේද ආදාහනයද යන පිළිබඳව පාර්ලිමේන්තුවේද වාද විවාද ඇති වූ අතර දේශපාලන වේදිකාව තුළද එය ප්‍රධාන මාතෘකාවක් බවටයි පත්ව තිබුණේ. වෛද්‍ය විශේෂඥයින් පවා පෙන්වා දී තිබුණේ කොවිඩ් වෛරසය පස් මගින්ද බෝ වීමේ අවදානමක් පවතින බැවින් භූගත ජලයට මෙන්ම පසට වෛරසය ඇතුළුව හොත් ඉන් වසර ගණනාවක් යනතුරුම ජනතාවට බලපෑම එල්ලවිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළද සාකච්ඡා වී තිබුණ අතර එෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබුණේ කොවිඩ් මලසිරුරු බොහොම දානය සඳහා වන සුදුසු ප්‍රදේශයක් තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි. මේ අතර කොවිඩ් 19 වෛරසින් මිය යන පුද්ගලින්ගේ මෘතදේහ බොහොම දානය කළ හැකිදැයි සුවබැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ දින පවත්වා තිබෙනවා. කොවිඩ් 19 වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහයන් භූම දානය කිරීම සඳහා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව භූගත ජල මට්ටම ඉතා ගැඹුරු වියලි භූමියක් තෝරා ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේ. දැනට මෙම වෛරසයෙන් මිය යන පුද්ගලින්ගේ දේහ තුල වෛරසය දින 36ක් පමණ පවතින බව සෞඛ්‍ය බලධාරීන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පවසා තිබෙනවා. සෞඛ්‍යට බලපාන කරුණු අරඹයා ජාතින් හා ආගම් වශයෙන් තීන්දුව తీරන ගැනීමට නොහැකි බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය මාර්ග උපදේශ පිළිපැදීමට සීලු ජනවර්ගවල ජනතාවගේ සහයෝගය අවශ්‍ය බවද පෙන්වා දුන්නා. ඒ සඳහා සහය ලබා දෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා මෙම හමුවට පැමිණි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන්ද ඉල්ලා සිටියා. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන අලි සබ්රි පවිත්‍ර වණි ආරච්චි, රෝහිත අබේගුණ වර්ධන, වාසුදේව නානායක්කාර යන මහත්ම මහත්මීන් ඇතුළු කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන්ද එක්ව සිටියා. කොරෝනා දෙවන රැල්ල පැමිණීමෙන් පසු රජය පාසල් ආරම්භ කිරීමට කටයුතු කළද ඒ සඳහා රජයට කිසිදු පෙර සූදානමක් නොතිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කඩුවෙල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. කොරෝනා අර්බුදය නිසා අපේ දූදරුවන්ව කොරෝනාවට බිලි දෙන්නට බෑ. හැබැයි ඒ වගේම දූදරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නත් බෑ. ඉතින් මේ මට තියෙන විවේචනය මෙන්න මේකයි. බ්‍රහස්පතින්දා දවසක රාත්‍රී කාලයේ තීන්දුව කරලා සිකුරාදා උපදේශක යවලා සඳුදා ඉඳලා පටන් ගන්න කිව්වා. ඒතර මට තියෙන විවේචනය නියමාකාර විධිමත් පෙර සූදානමක් නැතුව තමයි මේ වැඩ කටයුතු ආරම්භ වුණේ. ඒ විවේචනය මට තියෙනවා. අධ්‍යාපනය ලබා දීම සඳහා මූලික සැලැස්ම අපේ රටේ පාසල්වල පටන් ගන්න තිබුණානේ. අඩුම ගානේ අවශ්‍ය උපකරණ ලබා දීම, ඒ වගේම දූ දරුවන්ට ඒ ඩේටා වලට වැය වෙන ප්‍රමාණයට මුදල් ශක්තියක් ලබා දීම, ඒව පටන් ගන්න තිබ්බනේ. නෑනේ එහෙම උනේ නෑනේ. බොහොම සුන්දර චිත්‍රයක් මම ආපෑවා. කිසි ප්‍රශ්නයක් නෑ. අපි කොරෝනා ඉවර කරලා තියෙන්නේ. කිසිම පෙර සූදානමක් තිබුණ නෑ දෙවෙනි රැල්ලකට මුහුණ දෙන්න. ඔන්න ඕකේ පළ විපාක තමයි අපේ රටේ පාසල් සිසු දූ දරුවන් අද මුහුණ දෙන්නේ. පාසල් සිසුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදු කරන අධ්‍යාපන කටයුතු වලට වැය වන මුදල රාජ්‍ය විසින් දැරිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට අද පැවති උද්ඝෝෂණයකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවා. දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගැටලු ගණනාවකට විසඳුම් ලබා දෙන්නේයි ආණ්ඩුවට බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ බතර මුල්ල පළවත්ත ඉසුරුපය අධ්‍යාපන අමාත්‍යාංශයේ ත්‍රිපිටකයේ ආණ්ඩුව පාසල් අරින්න උත්සාහ කරනවා. ඊට පස්සේ කොරෝනා නිසා ආයේ අධ්‍යාපන කලාප වශයෙන් වහගෙන යනවා. ඊට පස්සේ කියනවා ඔන්ලයින් එකෙන් උගන්වන්න කියලා. අධ්‍යාපන බලධාරීන්ම පිළිගත්තා ඔන්ලයින් අධ්‍යාපනය එතරම් සාර්ථක නෑ කියලා. මේ ටෙලිෆෝන් එකක් ඉස්සරහා තියා බලාගෙන දරුවෙට ඉගෙන ගන්න බෑ. ඉදිරි මාස කීපයක් අපිට හරි පැහැදිලි අනිවාර්ය වශයෙන්ම අන්තර්ජාලය හරහා තමයි දරුවන් යම් ප්‍රමාණයකට උගන්වන්න වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම අපේ රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි නොමිලේ අධ්‍යාපනය. නොමිලේ අධ්‍යාපනය තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. මේ නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්නේ ස්කූල්ට අවිල්ලා ගෙදරින්නන්ද කියන එක වෙනම කතාවක්. එහෙමනම් අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න තියෙන්නේ අපි ආණ්ඩුවට බල කර කියා සින්නවා කොරෝනා අවදානම තුරංගන සංකල් සෑම පාසල් දරුවෙක්ටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න.
දරුවන්ට මේක කියන උපකරණ නැහැ. අපේ රටේ දෙමව්පියෝ තමන්ගේ ඇඟිලිවල කරගැට මතු වෙනකන් ඇඟිලි ගෙවෙනකන් නියපොතු ගෙවෙනකන් කුලී වැඩ කරලා හොයාගන්න සොච්චම අද දවසේ දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපනයට වියදම් කරන්න උන්ට හැකියාවක් නැහැ. මොකද උන් අද ඉතාමත් අමාරුවෙන් තමයි තමන්ගේ ජීවිත ගත ගහමින් තිබෙන්නේ. ඔවුන්ගේ දරුවන්ට මේ ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමේ කිසිදු හැකියාවක් මේ දෙමව්පියන්ට නැහැ. ඒ නිසා තමයි අද අපි ජනතා විමුක්ති පෙරමුණ විදියට මේ ඉසුරුපා ඉදිරිපිට ආරම්භ කරේ මේ ආණ්ඩුවේ බලධාරීන්ට බල කරන්න මේ ඔන්ලයින් අධ්‍යාපනය හැම දරුවෙකුටම නොමිලේ ලබා දෙන්න කියන බලකිරීම කරන්න. පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සුවබලන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ට අද උපදෙස් ලබා දුන්නා. මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර අද පෙරවරුවේ විචාරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීම සඳහා අවධානය යොමු කර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සුවබලන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට උපදෙස් ලබා දුන්නේ. පැරණි හෝ නව ක්‍රමයට මැතිවරණයේ පැවැත්වීමට හැකි ඉඩ කඩ සුවබලන ලෙසද අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට පැවසුවා. මැතිවරණයේ පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ප්‍රකාශ කළා. මේ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයේ ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කිරීම වඩා සුදුසු බවද ඔවුන් පෙන්වා දුන්නා. මෙහිදී දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක අවශ්‍යතාවය ප්‍රකාශ කළා. ඊට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් තමන්ගේ පිළිබඳව කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් කළා. මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ජේෂ්ඨ නීතිඥ නිමල් ජී පුංචිහෙව මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය අතිරේකල එකම් චමින්ද කෝරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ සිටි පුද්ගලයන් වත්මන් රජේ ස්වාධීන කොමිෂන් සභාවල ඉහළ තනතුරට පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පවසනවා. මේ හේතුවෙන් එහි ස්වාධීනත්වයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ස්වාධීන කොමිෂන් සභා සියල්ලද විනාශ කරමින් කොමිෂන් සභාද දේශපාලනය කරන්නේ කියලා තියෙනවා. පොලිස් කොමිසමේ සභාපති කියනවා බැසිල් රාජපක්ෂ මහත්මයාගේ සංකල්පය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා. රාජ්‍ය සේවා කොමිසමට දාලා තියෙනවා ව්‍යාපාරිකව දෙන්නේ. ඒ විතරක් නෙමෙයි මැතිවරණ කොමිසමට බොහොම දේශපාලන පක්ෂපාතී පුජ්‍යලයේ දාලා තියෙනවා. අද කොමිෂන් සභාවල මුල් පිටුවල ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ හිටපු කට්ටිය. බොහොම ලොකුවට උජාරුවට කිව්වා මේ රටේ ඉන්න උපාධිධාරීන් ඔක්කොටම අපි ගෞරවයක් විදිහට රැකියා දෙනවා. දැනටමත් රජයේ සේවයේ කාර්යාල කම්කරුවෝ කම්කරුවෝ විදිහට පහළ ශ්‍රේණිවල උපාධිධාරියෝ 3500ක් ඉන්නවා. අපි කියනවා මේ උපාධිධාරීන්ට සාධාරණයක් වෙන විදිහට කටයුතු කරන්න. කොවිඩ් වෙවසේ නැති වෙනකොට මේ රටේ ආණ්ඩු විරෝධය එළියට එයි. මේ කොමිෂන් සභාවල පත්වීම ආණ්ඩු පක්ෂය තුලම විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා දේශපාලනේ නොකරට ඔය ආණ්ඩු පක්ෂයේ ඉන්න 90%ක්ම දේශපාලනය කරපු දෙවි. ඒගොල්ලන්ට තේරෙනවා. ඔය ජනාධිපතිතුමාගේ වටේ ඉන්න ඔය වියත් මගද උගත් මගද මහ මගද මන් දන්නේ නැහැ. ඔය ඉන්න කට්ටිය මේ රට ගෙන යන්නේ ප්‍රපාතයකට. දැන් මේ අලුතෙන් පත් කරන මානව හිමිකම් කොමිෂන් සභාවේ නම් ටික දැම්මම අපිට තේරෙනවා. ඒක නිකන් අපි පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට යනවා වගේ තමයි අලුත් මානව හිමිකම් කොමිෂන් සභාව කියලා තමයි අපිට හිතෙන්නේ. ජනතාවට කිව්වේ නීතිය ආධිපත්‍ය හදනවා කියලා. දැන් පොදු ජන පෙරමුණේ ඉන්න අයට එක නීතියයි අපිට එක නීතියයි. ඔබතුමා කෑගල්ලේ පැත්තේ කියලාද පැණිය එහෙම ගන්න? මම තාම ඒකට ගියේ නැහැ. ඊයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පැණිය ලබා දීලා තිබෙනවා. එහෙනම් ඔබතුමාට හම්බෙයි දැන්. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් විතරයි ලබා දීලා තියෙන්නේ. අපිට ලබා දීලා නැහැ. ඒකයි විපක්ෂ කමක් නැහැ. ඒ කියන්නේ විපක්ෂයයට කොරෝනා හැදුනට කමක් නැහැ කියලා තමයි මම හිතන්නේ ආණ්ඩු හිතන්නේ. වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අයවැය ඉතා සුබවාදී අයවැයක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවුරුදු පහක් යාපාලන ආණ්ඩුව මේ රට පාලනය කරා. ඒ අවුරුදු පහ පාලනය කරපු ආණ්ඩුවට අන්ත පරාජයක් මේ රටේ ජනතාව ලබා දුන්නා. ඒ අන්ත පරාජයක් ලබා දුන්නේ අයවැයක් ඉදිරිපත් කිරීම තුළ රටේ ජනතාවට යම් සේවාවක් ඉටු කරන්න බැරි වෙච්ච නිසා. ඉතින් එවැනි අය කොහොමද අපේ අයවැය ගැන කතා කරන්නේ? මේ අයවැය සුබවාදී අයවැයක්. COVID-19ට මුහුණ දෙමින් ජනතාවගේ දේශීයත්වයට ගරු කරමින් හැම ග්‍රාම සේවාවසම් 14000කම යටිතල පහසුකම් ක්‍රියාත්මක වෙමින් අපනයනේ වැඩි කරමින් ආනයනේ අඩු කරමින් අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ අයවැය තුල ක්‍රියාත්මක කරනවා. අද පෙළහීන විපක්ෂයට එල්ලෙන්න වැලක් නැහැ. එක වෙලාවක දේශීය වෛද්‍ය ධම්මික වේද මහතාගේ පැණිය පිළිබඳ එල්ලෙන. එක වෙලාවක ආදාහනය කරනවද භූමි දානය කරනවද කියන එක මත එල්ලෙනවා. මේ විදිහට එක එක පිදුරු ගස්වල එල්ලෙන විපක්ෂයක්.
එනිසා මේ විපක්ෂයට අද සටන් පාඩ නැහැ. ඇයි? මේ විපක්ෂය මේ රටට කරපු සියලු හතුරුකම් අද අනාවරණය වෙලා ඉවරයි. ඒවට සාර්ථක පිළියම් යොදලා ඉවරයි. 2021 අවුරුද්ද වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය තමයි ලංකාවේ අයවැය ඉතිහාසයේ ග්‍රාමීය සංවර්ධනය ඉහළම ප්‍රමුඛතාවයකට ගත්ත අයවැය. ඒ කියන්නේ අපි මේ ඉන්න පවතින ලෝක සහ ජාතික ආර්ථික වටපිටාවත් එක්ක ගලපලා ඉදිරි කටයුතු සැලසුම් කරලා තියෙන්නේ මූලික වශයෙන්ම ග්‍රාමීය සංවර්ධනය ප්‍රමුඛ කරගෙනමින්. පෞගේ යහපාලන ආණ්ඩුව මේ රටේ ගමේ සංවර්ධනය කියන එක මුළුමනින්ම අතහැරියා. ඒ නිසා මේ මොහොතට මේක වඩාත් ගැලපෙනවා. අපි ඉදිරි සතිය ඇතුලේ කාලය තුල මේ වැඩපිළිවෙල ගමින් ගමට දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙලක් තමයි මේකේ පදනම. හැබැයි ඉතින් ඕක තේරුම් ගන්න තරම් පුළුවන් මිනිහෙක් සජිත්ගේ මේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නැහැ. ඒක යවුල තියෙන. ඒ කියන්නේ මේ අයවැය අන්තර්ගතය කියවාගත හැකි කෙනෙක් නැහැ. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යලිත් විකිණීමට රජය කටයුතු කරමින් සිටින බවත් එසේ වුවහොත් නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරගන්න අතුරු දැවැන්ත වෘත්තීය අරගලයකට එළඹෙන බවත් වරාය වෘත්තීය සමිතිය පවසනවා. ඇමතිවරු ගණනාවක් යටතේ මේ නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා නොයෙකුත් දේවල් කරා. දැන් වර්තමාන අමාත්‍යවරයා කැබිනට් පේපර් එකක් දාලා තියෙනවා. ඒකේ කියන්නේ 51%ක් අපි තියාගෙන 49%ක් වෙනත් සමාගම් වලට දෙන්න ඕනේ කියන කතන්දරේ ඒකෙම කියනවා මේක කරන්න අපිට සල්ලි නැහැ ඒක නිසා ආයෝජන ගෙන්නන්න ඕනේ කියලා. හැබැයි අපි පැහැදිලිව අමාත්‍යවරයාට කියනවා අපිට කරන්න පුළුවන් මූල්‍යමය හැකියාව අපි සතුව තියෙනවා. අපිට කරන්න පුළුවන් තාක්ෂණය අපි සතුව තියෙනවා. ඒක නිසා අපිට ආයෝජනය ඕනේ අපිට ණය ගන්න ඕනේ නැහැ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තියෙනවා නැගෙනහිර පර්යන්තය ගොඩ නැගීමේ ශක්තිය. ඉතින් ඒක නිසා මේ කිසිම දෙයක් නොදෙන කැබිනට් පේපර් එක දාලා මේක විනාශ කරන්න ඉඩ දෙන්න අපිට කොහොමත් බෑ. නැගෙනහිර පර්යන්තයේ 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් මෙහෙයවීමට අවශ්‍යයි. ඒ පොරොන්දුව මත තමයි අපි මීට පෙරගත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය తాවකාලිකව අත්හිටෙව්වේ. එහෙම නැත්නම් අපි පැහැදිලිව සියලු කෙනාට ප්‍රකාශ කර සිටිනවා නැවත වතාවක් අපි අත්වැටු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තයේ ක්‍රියාත්මක කරන තුරු වෘත්තීය සමිති අරගල පටන් ගන්නවායි කියන එක අපට අයිතියක් තියෙනවා. පොළොවේ පය ගහන වැඩ කරන සේවකයෝ විදියට අපේ අවසාන හුස්ම පොද රැකගන්න එක. ඒ කියන්නේ නැගෙනහිර පාරන්තය රැකගන්න එක. අතිගරු ජනාධිපතිතුමාට මේක සත්‍යතරතුරු ඉදිරිපත් කරන්න අපට අවස්ථාවක් ලබා දෙන්න. රටේ ආදායම් උපදවන ඩොලර් මැසිම මෙහෙම බදු දෙනකොට මංකොල්ල කන්න දෙනකොට අපට මෙහෙම නිවට වගේ බලාගෙන ඉන්න බෑ. ඉතිහාසයේ ආණ්ඩු කරෙත් විකුණන මුවාවෙන් විවිධ නම් දාලා විකුණුම එකම තමයි. අද කරන්නේත් ඒකම තමයි. ඒ නිසා ඇමතිවරයාට කියනවා ඔබතුමා නයි සම්බන්ධයෙන් විශේෂඥයෙක් බව අපි දන්නවා. හැබැයි ඔබ වරාය පිළිබඳ විශේෂඥයෙක් නෙමෙයි. අපි අභියෝග කරනවා ඔබතුමාට ඔබතුමාගේ දැනුම පාවිච්චි කරලා ඔබතුමා කියනවා නම් ආයෝජකයෙක් ගේන්න ඕන කියලා. අපි කියනවා වරාය සංවර්ධනය කරන්න ආයෝජකයෙක් ඕනේ නැහැ. වරායට මුදල් තියෙනවා. වරායට මානව සම්පත් තියෙනවා. වරායට හැකියාව තියෙනවා. මේ සම්පත අපිට පුළුවන් රටේ දියුණුවට යොදා ගන්න. රටවටාපුවත් කිහිපයක් දැන් කෙටියෙන් අපවත් විපදාල සිරිදම්ම රක්කිත වංශ අලංකාර අනුවිජ්ජක පූජ්‍ය ගංගුඩුබිල සෝමනා හිමිපාණන් වහන්සේගේ දෑපර මෑණියන් වූ එච් ජී චාලට් නෝනා මාතාව බැහැ දැකීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එතුමියගේ නිවසට පැමිණ තිබෙනවා. එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇගේ සුවදුක් විමසා බලා නිරෝගී සුවය ප්‍රාර්ථනා කර තිබුණා. එම අවස්ථාවට එතුමියගේ පවුලේ බොහෝ පිරිසක් එක්ව සිටියා. පසුකීතා විවෘත කිරුණු පෑලියකුඩ මැණින් වෙළඳ පොළ සංකීර්ණයේ ව්‍යාපාරිකින්ට ඇත් වෙළඳ සැල් නිසි ලෙස ලබා දෙන ලෙසට බල කරමින් එම ව්‍යාපාරික ප්‍රජාව ආරම්භ කළ උපවාසය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. 2009 වසරේ යුද්ධය අවසන් නදීරේ කුරුරු ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද හමුදාවට නිර්භීත සේවාවක් ඉටු කළ මුලතිව් 68 වන සේනාංකයේ යටතේ ස්ථාපිත 682 බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකළ මහතා පසුගියදා දිවිගමනින් නික්ම ගියා. ඒ මහතාගේ අවසන් කටයුතු ඊයේ බණ්ඩාරගම අඳුන්වැන්න පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. බුරවි සුලුකනාටුවත් සමග ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග මඩකල්පුව දිස්ත්‍රික්කයේ අක්කර 2467ක් විනාශයට පත් වී තිබෙනවා. මේ හේතුවෙන් මහකන්නේ වීගොවිතැනද අඩාල වී ඇති බවයි දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එම් ජගනාතන් මහතා ප්‍රකාශ කළේ. කුරුණ
අවසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය අංශ මගින් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම తాවකාලිකව නතර කර ඇති අවස්ථාවක නිසි අවසරයකින් තොරව වැලිමඩ නගරයේ පැවැත්වූ පෞද්ගලික උපකාරක පන්තියක් වැලිමඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා වැලිමඩ පොලිසිය විසින් නතර කිරීමට පියවරගෙන තිබෙනවා. මාවිත කුමර සමුර්ථි එකමුතුව විසින් 24 වන වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ කඳුරක් නැදුන්කම ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී පැවැත්ුණා. බදුල්ල පළාත් මහරෝහලේ ලේ දන්දීමේ වෛද්‍ය කාර්ය මණ්ඩලය රුධිර ලබා ගැනීම සඳහා පැමිණ සිටි අතර රුධිර පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැලිමඩ මෙතිවන්න කුට්ටාශී මාලිකා තැන්න හා පිටපුල ගම්මානයේ යාකරමින් ඇති මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු වැලිමඩ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ආසන සංවිධායක ඉන්දික සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ අතර අපට දැන් තවත් පුවතක් ලැබී තිබෙනවා. මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතකට පෙර අද දිනය තුල නව රෝගීන් 536ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 31000 සීමාව ඉක්මවා ගියා. එම්පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා යලි තමවනේ රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබවර සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.